ricordi quando al tempo partivano anche se era un tempo che ho se la mangi mai che la o se la lo on vela Excuse me, sir. Key when you pitu, sir? Dola seni pitu hai. Dola ha, ekola seni pitu hai. Anka ekola, parisare aram kat tenaki. හරිද දැන් කට්ටිය ආවද හරි උදේ කන්නාඩියේ මූණ බැලුවට පස්සේ අපිට පුළුවන් නේද අපේ අඩුපාඩු හදාගන්න පේන අඩුපාඩු ටික හදාගන්න පුළුවන් කොණ්ඩේ විස් අවුල් වෙලා නම් ඒක හදාගන්න පුළුවන් හරි ඊට පස්සේ අපේ ෂර්ට් කර මෙම හදලා ගන්න පුළුවන් ටයි එක හරියට දාගන්න පුළුවන් අවුල් වෙලා නම් අපි සාමාන්‍ය ස්කෝල් යනකොට බලනවනේ නේද දෙපාන්දර ඊට පස්සේ ෂර්ට් එක ගන්න යට වෙලාද යට කරලාද ගවුම ගන්න හරියද උඩට ඇවිල්ලාද ආ ඊට පස්සේ ගවුමේ පටිය ගන්න කැට ගහලාද මේවා බලන්න ඕනේ ගමනක් යනකොට සාමාන්‍ය ආ දැන් චුටි මේ පුතාලා නම් සමහර වෙලාවට සිපර දාපු කලි සාමාන්‍යයෙන් නැතුව ඇතිනේ නමුත් සමහර වෙලාවට ෂර්ට් එක යට කරලා සිපර එක හරියට වැහිලාද ඒවා බලන්න ඕනේ හරි නැත්නම් මිනිස්සු විනා වෙන පාරේ යනකොට නේද අපි ඒවා විහිළුවකට වාදිනු කරන දේවල් නෙවෙයි ඒවා අනිවාර්යෙන් මේ විදිහට බලන්න ඕනේ හරි ඊටපස්සේ සාප්පු දෙක මේ පොකට් දෙකෙන් එළියට පැනලාද ආ ඒක බලන්න ඕනේ මේ එකට අපිට කණ්ණාඩිය උදව් වෙනවා ඊටපස්සේ මේ අපිරිවැලක තියෙන දේවල් පිළිවෙලකට අපි සකස් කරගන්න ඕනේ ආ ඉස්සෙල්ලා අපි මේ අපේ යහපැවැත්මනේ කතා කරන්නේ අපේ මාතෘකාවේ. එතකොට අපි මේ මිනිස්සුන්ගේ යහපැවැත්ම මේ දේවල් හදලා කලින් අපි අපේ යහපැවැත්ම හදා ගන්නවා. ඒ නිසා අපි ඒක එතනින් එහෙ විදිහට බලලා ගනලා හදා ගන්නවා. බලන්නක දැන් චූටි ප්‍රශ්නයක් තියෙනවා ඔතන. කුංචි ප්‍රශ්නය. කැඩපත පහල දේවල් නිවැරදි නම් හරි ලකුණද? වැරදි නම් වැරදි ලකුණද දාන්න. ඕන්න බලන්න. 11 වෙනි පිටුවේ අවසානයේ හරි වැරදි දාන්න තියෙනවා. බලන්න දාන්න කොතන දැන් අර සපත්තු ලේස් නිවැරදිව ගැට ගාසා තිබුණි කියන එක නම් කරන්න බැරි වෙයි. නමුත් දැන් සපත්තු දාගන්න නැහැ නේ ඔයාලා පොඩක් අනිත් ටිකට පුළුවන්. හරි ටික ටික දාගෙන යන්න. ඔයාලගේ උපද වෙලා තියෙන නියපොතු ඇවිලාද? සර් එකට හරි ලකුණක් වැඩි ලකුණක් හරි ලකුණක් දාන්න ඕනිද? සපත්තු ලේස් ගැට ගන්න එකටද? සර් සපත්තු මේස් කියන එකට හරියක් දාන්නන්ද සර්
සපත්තුලෙත් නෙවරදි වගේ තරසා තිබුණ කතාරියක් දාගන්න ඕනිද? සපත්තු මේ කියනකොට හරියක් දාගන්න ඕනිද? ඔයාලගේ මේ මුංජි තාක්ෂණික දෝෂයක් ඇවිල්ලා තිබ්බා ඒකයි මේ වීඩියෝ එක බලන්න බැරුණේ පුතේ හිතන්නකො ඉස්සෙල්ලාම කෙනෙක් මොන හරි දෙයක් කියවුනේ මොකද පුතේ එම්මට සපත්තු කියවුනේ අද කෙඩි කෙඩි එක පෙවුනේ පුතාලා මේ වීඩියෝ එකේ බලන්නකෝ කන්නාඩියකින් කිසි දවසක නැහැ මූණ බලලා කියලා YouTube එකේ සර්ච් කරලා බලන්න ලස්සන වීඩියෝ එකක් හම්බෙනවා මේ සපත්තු කියන එකට හරියක් දාන්න ඕනේද ඔව් හරියක් දාන්නකෝ හරි ඉතින් මේ ඒ සින්දුව බලන්න ලස්සන සින්දුවක් ඉතින් කොහොම හරි අපේ ස්වරූපය බාහිර ස්වරූපය වෙනස් කරගන්න අපිට ඇඳුම කොණ්ඩේ අපිට වෙනස් කරගන්න කණ්ණාඩිය අපිට උදව් වෙනවා ඒකෙන් බලලා අපි අපේ ස්වරූපය වෙනස් කරගන්න ඕනි හරිද ඒ කාරණේ ඊළඟ කාරණේ තමයි එහෙම අපි ලස්සනට පිරිසිදු වුණාට පස්සේ අපි හැමෝම පිරිසිදු වෙලා ඕන දැන් අපි ඉස්කෝලේට යනවා බලන්නකො ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඊළඟ පිටුවේ තියෙනවා සර් කැඩි කැඩි ඇහෙන්නේ. තාලා මයික් ඔෆ් කරගන්නකො පැටියෝ. මට මේ චැට් බොක්ස් එකෙන් මැසේජ් කරන්නකො. හරි. එතකොට ප්‍රශ්න ගොඩාක් දුරට නිරාකරණය වෙනවා. හරි. හරි. බලන්න ලස්සන සින්දුවක් තියෙනවා අපි කෙනෙකුට කියන්න කියමු මං නම් කරන එක්කෙනා කියන්න ඉසුරු 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 එසදි එසදි असलिया राइट क्या नाम असलिया सिंधु मैं भी नुक क्या ना कंप्यूटर पेपर हम बुनने हम भी बनने थी विधि आप नया पुत्र ग्रुप पे कर दाला दिए ने पेड़ियों ප්‍රින්ට් කරගන්න ඒක මේ මම හම්බෙන්න මේ ඔයාට ගෙනත් දෙන්නේ නැහැ කවුරුවත් ගෲප් එකට දැම්මම පස්සේ බැලුවේ ඒක ප්‍රින්ට් කරගන්න මම ඊයේ දැම්ම ගෲප් එකට මම ඊයේ කියලාම දැම්මේ ක්ලාස් එකේ වුණාට පස්සේ ගෲප් එකට දානවා කියලා දැන් ගෲප් එකේ තියෙනවා වැඩි අනිත් යාළුවෝත් ඔක්කොම අරගෙන හරි මිතුලි අයියා කියා අසලියා මයික් එක ඔෆ් කරගන්න මිතුලි කියනවාද ආස හන්ති ඔය කේෂාන් කියන්නේද
ක්‍රිස්ටියානි කියන්නකෝ පිරිසිදුයි පිරිසිදුයි පිළිවෙලයි පිළිවෙලයි පන්දිය හැමෝම එක වගේ ලස්සනයි ලස්සනයි අපේ පන්තිය ලස්සනයි පුංචි අපි ලස්සනයි පාසලේ පන්තිය හොඳ ළමයි අපි තමයි හොඳ ළමයි අපි තමයි සල් ගසේ මල් වගේ ආකාශේ තල් වගේ අපි අපි අපේ පන්තියේ හොඳ ළමයි හොඳ ළමයි හරි තමන් කියන්නද නෑ හරි කමක් නෑ අම්මන් කියන්න පිරිසිදුයි පිරිසිදුයි පිළිවෙලයි පිළිවෙලයි අපි හැමෝම එක වගේ ලස්සනයි ලස්සනයි අපේ පන්තිය ලස්සනයි කුංචි අපි ලස්සනයි පාසලේ පන්තියේ හොඳ ළමයි අපි තමයි හොඳ තමයි අපි තමයි සල්ගස් කියන්නද සල්ගසේ මල් වගේ ආකාශේ තරු වගේ අපි අපේ පන්තියේ හොඳ ළමයි හොඳ ළමයි right උදේ කෙනෙක් කතා කරද්දී මයික් ඔන් කරන්න හොඳ නෑ ඒක නරක පුරුද්දක් අපි කියන්නේ මයික් ඔන් කියන්නද හරි ඒක නරක පුරුද්දක් හරිද හරි දැන් එහෙනම් මෙහෙම කරමු අපි පිළිවෙලකට පිරිසිදුව ලස්සනට වැඩ කරනකොට අපිට ලැබෙන ප්‍රයෝජන ටිකක් තියෙනවා අපි ලස්සනට වැඩක් කරපුවාම ලස්සනට පිළිවෙලට වැඩක් කළාට පස්සේ අපිට ප්‍රයෝජන ටිකක් හම්බ වෙනවා හරිද මොනවද හම්බෙන ප්‍රයෝජන කියලා දැන් ඔතන තියෙන තිත්තිරික දිගේ ලියාගෙන යන්න හරි දැන් පටන් ගන්න හරි දැන් පටන් ගන්න හරි ඔයාලා ලියන අතර මම කතා කරනවා මම අහන ඒවාට උත්තරක් දෙන්න ඕනි අපි දැන් ජනවාරි මාසෙ ඉඳලා අපි ලින්ක් එක දාන්නේ අලුත්ෙන් නිර්මාණය කරලා ඒ කියන්නේ ගෲප් මුදල් ගෙවපු ජනවාරි ගෲප් එකකට විතරයි අහන් ඉන්න දෙමව්පියොත් අහන් ඉන්න ඒ නිසා අපි 10 වෙනිදා වගේ වෙනකම් බලන්නේ ඒතර තව පොඩි දවසක් තියෙන්නේ ඒකට ගෲප් එකට ලින්ක් එක දාන්න මේ කියන්නේ ගෲප් එකට ජොයින් වෙන්න මුදල් ගෙවලා ක්ලාසස් එකට සම්බන්ධ වෙන්න මම විශ්වාස කරනවා මේ තරම් අඩු මුදලකට ඔබට ක්ලාසස් එකක් කරගන්න බැරි වේවි මම හිතන්නේ එහෙම තරම් නැහැ ඉතින් සතිය දවස් 5ේම දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා මාසෙකට දවස් 20ක් දරුවොත් වැඩ කරනවා ඉතින් මෙහෙම තරම් මම දන්න තරමින් නැහැ ඉතින් ඔබේ යුතුයකමක් තියෙනවා ගෲප් එකට සම්බන්ධ වෙන්න ඊළඟ කාරණය තමයි නිබන්ධනය ලැබුණාට පස්සේ ඒක print කරලා දෙන්න ඕනේ මොකද වැඩ කරන්නේ print එක මේ නිබන්ධනේ නැතුනම් බැරි වෙනවා හරිද ඒක නිසා කාර්මික වෙන්න මොකද ඊට පස්සේ හරි අල්ලලා ගේන්න ඕක දැන්සලා අය ඔය නිබන්ධන මොකක්ද හරි අස්ලියා ඔයාකෝ මේ මයික් ඔන් කරන්න එපා හරිද දැන් මට කියන්න නිබන්ධනේ නැති කෙනෙක් කවුද නිබන්ධන නැත්තේ निबंधन විමෝද්දයා තියනවා සර් ඔකේ කවිෂා කවිෂද කවිෂ නිබන්ධනේ නැද්ද තියනවා හරි එහෙනම් පැටි වැඩේ කරගෙන යන් කේෂාන් තියෙනවා හරි ඕකේ වැඩේ කරන්න පුතේ දසුන් නෑ සර් ඇයි පුතේ පුතා දැන් ගොඩ දවසක් නේද අපිත් එක්ක සම්බන්ධ වෙන්න වෙලා
ආච්චි බෑගෙට දෙකියන හිටිය බලන්න ඕනේ නැහැ කියන්නේ දැන් ඉතින් කිනාද සර් ආච්චිලයි ගෙදර ගියේ ජොයින්ට් එන්න බැරි වුණා හරි ආ ඊළඟට ආදිත්‍ය තියෙනවා ඕකේ වැඩේ කරගෙන යන්න එනං අනුදි තියෙනවා සර් රයිට් ඊට පස්සේ අසලියා තියෙනවා සර් රයිට් දෙනෙත් තියෙනවා සර් රයිට් කවුද දෙවිතුටු කවුද දෙවිතුටුද තියෙනවා සර් වැඩි වෙනම් මොකද්ද ඔයාගේ දෙවිතුටු ආ දෙවිතුටු රයිට් දෙවිතුටු හරි දුලිනි දුලින ඉන්දුනිල් දුලින ඇයි පුතේ මොකද ප්‍රින්ට් නිබන්ධනය මම දාපු ගෲප් එකේ වා නිබන්ධනය දැක්කේ නැද්ද තාත්තා ගෙදර හිටියේ නැහැ ආ රයිට් හරි මොකද පුතේ නිබන්ධනය වල තියෙන්නේ එසන්දි නැහැ ඇයි පුතේ එසන්දි දැක්කේ නැද්ද නිබන්ධනය සර් ඉන්නේ නැනේ ඉන්නේ නේ කියන්නේ डाउनलोड මම මේ ප්‍රශ්න කරන්නේ එක එක්කෙනාගේ මයික් ඔන් කරන්න බැරුව මම මේ කතා කරන්නේ උදව් කරන්න සර්ට අසලිය ඔයාගේ වැඩේ මයික් එක ඔන් කරන්න ඕන වැඩක් කරන්නේ නැහැ මම මේ ප්‍රශ්න කරන්නේ මෙච්චරයි නිබන්ධනේ නැති අය ක්ලාස් එක කරන්න දෙන්න තියෙනවා හරි පාඩුවේ වැඩේ කරගෙන යන්න කවුද මට දැන් කතා කළේ කාත් එක්කද එසන්දි එසන්දි ඔයාත් ඔයාට නිබන්ධනේ අපි එප් එක දැක්කේ නැද්ද ඔයා එවලා තිබුණා සර් හරි එසන්දි මට හරියටම කියන්න ඔයා අයිලර්නින් කියන මොන ගෲප් එකේද ඉන්නේ කියලා හරියට කියන්න මට නිබන්ධනේ ලැබුණ නැත්නම් ළමයි කරදර කරන්න පටන් ගන්නවා ඒකයි මම මේ අද මේක හොයන්නේ මේ ගෲප් එකේ කිව්වට වැඩිය මොන් දන්නේ නැහැ නම කියන්න ඕනේ මට පේන්නෙත් නැහනේ මට පෙන්වන්න පුළුවන්ද මට जनवरी පුතේ මම ඒ හැම ගෲප් එකකටම නිබන්ධනය දැම්මා ලැබෙන්නේ නැති වෙන්නේ විදියක් නැහැ. හරි. ඊයේම දැම්මා මං ඊයේම කියලා දැම්මා print කරගන්න කියලා. හරි ගෝසිත මොකද පුතේ தත්තේ නිබන්ධනය තියනවාද පැටියෝ? अरे गोसित के दी उठ के दी ना गड़लू अरे नहीं कराएं यहाँ बिनु के ये नमस्ते अरे ओके इसांदु निमस निमसत ये नमस्ते राइट पेटियो पेटियो करेगा नहीं अन्ने इसुरी
Suri, ready on Ivan the Rathi and Oh, sir. Right. Avisha, Ivan the Rathi and other video. Oh, sir. Okay. Manisha. ඇවිල්ලා තියෙන සර් print out ගහගන්න බැරුණා. ආ ඒක මගේ වැරද්දක් නෙවෙයි පැටියෝ. ඒක ඔයාගේ වැරද්දක්. class එක කරද්දි කරදර කරන්න බෑ නෑ නෑ සර් කියලා. හරි print කරගන්න අපි ආයෙ හම්බෙන්නේ ලබන සති class. මොකද සන්දි? සෝ ජනවාරි. හරි ජනවාරි කියන group එකට දැම්මා පැටියෝ මම. හරි. මොකද්ද සර්? January के ना group पे करना हमारी बंद नहीं थे अम्मा। हाँ शे। अरे एक याने वो यार मैं क्लास से करने में ओने हम क्लास से करना मुंडाल के वाला इन्ना कोटे। वो यार एक क्लास से के लेबने दे बाल पीली पंद्रह विमसिली मत देन नोड़ी हाँ। क्लास से कर लोग गए चुका माँ से आरकने हमें के ना क्या ने विधियाँ ने चुटक बालान ने वेना अरे मैं कथा कला इसूरी टा कथा कला कविशा मलिशा मुतुली निबंधने दी ना ओके चानुग पैडियो निबंध नहीं थी ना तू यार ओह सर ओके पैडियो कराएं यांग चानुग हरी प्रियंका नील नीलमिनी प्रियंका नीलमिनी अम्मा के नाम इन दाल नहीं ने ओह सर मगाते पते नाम है අමිදු අමිදු නිබන්ධනේ හම්බුණානේ ඔව් සර් රයිට් පුතා වැඩේ කරගෙන යන්න අක්ෂරණි නිබන්ධනේ තියනවා අප මොකද පුතේ අද සම්බන්ධුනේ හා රයිට් සස්සරණි කොහෙද වැඩියෝ අලුත් යාළුවෙක්නි විස්තර හමු excuse me sir ඔව් අනේ සර් දැන් මොකක්ද කරන්න කියලාද දැන් කරන්න කියලා තියෙන්නේ 12 පිටු අංක 12 අපිලි පිළිවෙලට වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක් ලියන්න කියලා තියෙන්නේ ආන්නේ කිහිපයක් ලියන්න තියෙන්නේ හරි කවුද අපේ අඟුරංකෙත අවුද අලුත් යාළුවා සස්සරණි ආ සස්සරණි කොහෙද පුතේ ඉස්කෝලේ සුවර්ණදීප ප්‍රාථමික කොලේජ් රයිට් එතකොට සස්සරණි ඔයාට නිබන්ධනේ තියනවද කියන්නක ඉස්සෙල්ලම ඇවිල්ලා තියෙන්නේ සර් ඇවිල්ලා තියෙන්නේ හරි පුතේ සර් නම් සම්බන්ධ වෙන්නේ මේ නිබන්ධනේ කතා කරන්න ලබන බ්‍රහස්පතින්දට ඒ වෙනකොට ඒක print කරලා හදා ගන්න ඕනේ පැටියෝ හරි හා සර් හරි තව පොඩි වෙලාවක් තියෙන්නේ පැය භාගයක් වගේ එතකන් class එකේ ඉන්න අපි මේක කතා කරන්න අසස්සන්නේ හරි ඊට පස්සේ බලන්න සවින්දයා තියෙනවා සර් ඔකේ සවිනු මෙස්සර නෑ සර් ඒ පැඩියෝ පුතාට නිබන්ධනේ ලැබුණාද පුතා ගොඩ දවසක් වෙනවා ක්ලාස් එකේ ඉන්න වෙලා ලැබිලා නැද්ද එහෙම නැත්නම් අපි දාපු එක ලැබිලා නැතුවද print out එක ගන්න බැරි වුණා ආ ඒක හරි ඒක ඔයාගේ පැත්තේ වැරද්දක් මගේ පැත්තේ වැරද්දක් නෙවෙයි ඒක ලබන රාශිපතින් දන්න අදා ගන්න හායි යසින්දි මෙතිෂා යසින්දරි නේ මොකද්ද පැඩියෝ පේපර් එ නැහැ ඇයි පුතේ පුතත් ගොඩක් දවස් වෙනවනේ අපිත් එක්ක ඉන්න වෙලා print out ගහගන්න බැරි වුණා ආ ඒක හරි
එක හරි ඊළඟ දවසේ ලෑස්ති කරගන්න. යසින්දු කියනවා. හරි යොම හරි අපේ මේ ඊයේ සම්බන්ධ වෙච්ච අලුත් යාළුව තුන් දෙනාට තියෙනවනේ යොමලි. එහෙම සදිසි තියෙනවද පැටියෝ? ඔව් සර්. සදිසි ගාව හරි. යසින්දු හරි යසින්දු තියෙනවා කිව්වා. අමන්දි right එනං හැමෝටම තියෙනවා print කරගන්න නැතයි නැති ප්‍රශ්නේ තියෙන්නේ හරි ඒ නිසා කරදර කරන්න එපා නෑ නෑ කියලා හරි එහෙනම් අපි අමු අපේ ප්‍රශ්න ටිකේ උත්තර ටික බලන්න පිළිවෙලට වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මම එක එක්කෙනාගෙන් එකක් දෙකක් අහනවා අපි අහමු මේ බිනුකගෙන් බිනුක මොනවද පිළිවෙලකට වැඩක් කරාම අපිට ලැබෙන දේවල් සතුට ලැබීම සතුට ලැබෙනවා. ඔව් සතුටක් ලැබෙනවා. අපි තව කෙනෙක්ගෙන් අහමු. සවින්දියා මොනවද අපි පිළිවෙලකට වැඩ කළාම ලැබෙන්නේ? කාලේ ඉතිරි වීම. very good. අපි අපේ මොනවා හරි පොත්පත් පිළිවෙලකට පිරිසිදුවා එක නිශ්චිත තැනකින් දිවුවාට පස්සේ ආයෙ හොයන්න වෙන්නේ නැහැ. අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා නේද? මේ එනකොට සපත්තු එහෙම කකුලේ විසික් කරගෙන එන්නේ. හරි විසික් කරගෙන ආපුවා සපත්තු කොයි හරි ගිහිල්ලා වැඩිච්චන් ඒක එතන. උදේට තමයි අම්මගෙන් ආන්නේ කෝ අම්මේ මගේ සපත්තු කියලා කෑ ගහගෙන. එහෙම ආන්නේ. හරි එතකොට ඒ පිළිවෙලක් නැහැ කාලේ උදේ අරහේ ස්කූල් බස් එක එනවා අම්මා මෙහෙ බත් බඳිනවා අම්මට කියනවා සපත්තු හොයලා දෙන්න කියලා නේද? අන්න අපේ පිළිවෙල. මෙහෙම ඉස්කෝලේ මේ ගේට්ටුවෙන් ගෙදර ගේට්ටුවෙන් එළිය එනකොටම මේ දොරකොට්ට ඇවිල්ලා මෙහෙම සික් කරනවා සපත්තුව ගැලවිලා යන්න. හරි එහෙම කරන්නේ ඊට පස්සේ පොත් බෑග් එක ගලවලා ඒකක් කොහේ හරි අතක් උඩට සික් කරනවා. එහෙමනේ. ඒක එහෙම බෑ. එතකොට අර කාලේ අපිට ඉතිරි කරගන්න බැරි වෙනවා. අමන්දි අත ඔස්සගෙන ඉන්නවා. කියන්න ඕක පැටියෝ. අමන්දි මොකද පුතේ? ලැබීම මට ඇහුන්නේ ඔයාගෙට. ආදිත්‍යා මොකද්ද වෙන්නේ පුතේ? අපිට ලැබෙන ප්‍රයෝජනය? ලෙඩ අඩු වීම. පිළිවෙලකට වැඩි කරනකොට ලෙඩ අඩු වෙනවලු. නිරෝගී වෙනවා අපි පිළිවෙලකට වැඩ කරනකොට නේද? ඊළඟට ഘോഷිත මොකද්ද පුතේ අපි පිළිවෙලකට වැඩ කරාම ලැබෙන්නේ අපිට තව? බෑ කියන්න ඕනේ මයික් එක ගොන්ටලා කියන්න බැරි. ගැටලුවක් නෑ. හරි තව 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 එකක් එක අපිට කලින් ඇහුරානේ ලෙඩ අඩු වීම අවර් අලුත් එකක් පොඩි වාගේ අනිත් යාළුවෝ කියපු නැති එකක් සර් සමින් කියන්න දී ළඟට සමින් කියන්න වැඩි එකක් වැඩි මේ පිරිසිදුකම පිළිවෙලකට වැඩක් කරනකොට අපි පිරිසිදු වෙනවා. ඒවයි ලෙඩ අඩු වීමට අපි වචනයක් පාවිච්චි කරමු ලස්සන වචනයක් නිරෝගී වීම. හරි. නිරෝගීකම. නිරෝගීකම කියන්නේ නිම්සේ ඔයක් කියනක බලන්න නිම්සේ. සමන් කියන්නම්. අවිෂ. ඒයි සම් කියන්නම්. ඔයාගෙන් එකක් කියන්න කවිෂ්. වැඩ පාස් කරන්නේ. සර් වාසික කියන්නද? වීම. මොකද්ද කවිෂ්? යහපත් දරුවෙක් වීම. යහපත් දරුවෙක් වෙන. ඔව් හරි. විමෝදයා කියන්නකෝ විමෝදයා. සර් වාසික කියන්නද? මම හොඳයි කීම. සර්
වැඩ පහසු කර ගැනීම ආ වැඩ පහසු කර ගන්න පුළුවන් ඇයි මයි පුතේ ඔන්න ප්‍රින්සිපල් සර් කියනවා ඔයාගේ පන්තියේ ටීචර්ට මේ හතර පහසුද හරි ආගින් මේක දැන් සර් කියනවා ආගින් දැන් හරි හරි ඔන්න ඔයාගේ පන්තියේ ටීචර්ට කියනවා මිස් මේ අපි මේ සැරේ ශිෂ්‍ය නායකයෝ තෝරනවා එහෙනම් මිස්ගේ පන්තියේ දක්ෂ කෙනෙක් තෝරලා දෙන්නකෝ කියලා තීක්ෂණ කියනවා. ඔන්න ඊට පස්සේ ඔයා තෝරගන්න. ඇයි? ඔයා පිළිසිතුයි පිළිවෙලයි වැඩ කරනවා. එහෙනම් ඔයාට නායකත්වය හම්බ වෙනවා. අපි පිළිවෙලකට පිළිසිතුව වැඩ කරනකොට නායකත්වය අපිට හම්බ වෙනවා. හරිද? සාමාන්‍ය පිළිසක් අතර නායකත්වය ලැබෙන්නේ අපි පිළිවෙලකට වැඩ කරන කෙනෙකුට නායකත්වය හම්බ වෙන්නේ නැහැ. පිළිසිතුව පිළිවෙලකට වැඩ කරන අයට තමයි මේ නායකත්වය හම්බ වෙන්නේ. එහෙනම් අපි නායකත්වය අපිට මේ පිළිවෙලකට වැඩ කරනකොට හම් වෙනවා අපි නිරෝගී වෙනවා අපේ කාලය ඉදිරි කර ගන්න පුළුවන් වෙනවා ආ ඔච්චර හොඳද බලන්නකෝ එහෙනම් අපි පිළිවෙලකට වැඩ කර ගන්න අපි හැම වෙලෙම උත්සාහ කරමු හරි ඒකට වැඩ පහසු වීම මොකද පුතේ වැඩ පහසු වීම ඔව් වැඩ පහසු වීම මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. හරි. නැත්නම් අපි අද චූටි වැඩ දෙකක් කළා. ඔව් ඔව් පුතේ. බලන්න ශිෂ්‍යනායකේ. ආ එහෙමද? ලස්සනයි. සර් සුබපතනවා. නායකෙක් වෙලා හොඳ නායකෙක් වෙන්න ඕනි හැබැයි ආ. හා සර්. මම ශිෂ්‍යනායකාව. ආ එහෙමද? රයිට්. ඔන්න බලන්න. අපිට තියෙන ඊළඟට අපේ කාලසටහනක් අපිට හදාගන්න. වෙලාව දාලා අක්ෂරට අපේ පිළිවෙලට කාලසටහනක් හදාගන්න. සර් මුංජි යෝජනාවක් කරන්න. දැන් මයික් ඕෆ් කරගෙන අහන් ඉන්නකෝ හැමෝම. හොඳ බබාලා වගේ. ඔයාගේ කාලසටහන මෙන්න මේ විදියට පොඩ්ඩක් සකස් කරගන්න කියලා සර් උපදෙසක් දෙන්නම්. අපි හැමෝම උදේ පහට නැගිටිමු. ඊට කලින් නැගිටිනවා නම් හොඳයි. හැබැයි පහට නැගිට්ටොත් 6 වෙනකම් වැඩ කරලා අපිට ඉස්කෝලේ යන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි සර් යෝජනාව. හැමෝටම උදේ යම්කිසි වැඩක් පැවරෙනවා නේ. ඒ කියන්නේ වාහ උදේ නැගිටින්න ඕනේ, මූණ සෝදන්න ඕනේ, දත් මැදලා මූණ සෝදලා කෑම කාලා ලෑස්ති වෙලා ස්කූල් බස් එකේ හරි තාත්තත් එක්ක බයික් එකේ හරි බයිසිකල් එකේ හරි පයින් හරි පාරේ බස් එකේ හරි ස්කෝලේට යන්න ඕනේ. හරි. ඔයාලට උදේට කරන්න තියෙන රාජකාරිය. එතකොට ඒ රාජකාරියකට ඔයාට ඇති වෙලාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලට කරන්න තියෙන වැඩ කටයුතු ටික 6ට නැගිට්ටත් 6ට නැගිට්ටත් කරගන්න පුළුවන්. උදේට අහන් ඉන්න. මේ දෙමව්පියන්ටත් එක්ක උපදෙසක් දෙන්න. 6ට නැගිට්ටත් ඔයාට ඒ ටික කරන්න පුළුවන් නම් මගේ පුතේ. ඔයා පහට නැගිටින්න. හරි මගේ යෝජනාව තමයි උදේට පෑය ස්කෝලේ වැඩ කරන්න ඕනේ. ස්කෝලේ වැඩ කියන්නේ පාඩම් වැඩ කරන්න ඕනේ හරියට පෑය. උදේ පාන්දර නැගිටලා මූණ හොදගෙන චුට්ටක් අම්මා කොහොමද නැගිටිනවා පාන්දර. හරිද? පොතක් කියවන එක දැන් හතරේ පස්සේ පොත් ටික ගාම නැහැ. නමුත් කොහමාරි හොයාගෙන ඔය පොත් ටික කියවන එක ආ සර් ටීචර් දුන්න ගානක් හදන එක චක්‍රේ පාඩම් කරන එක කවියක් සින්දුවක් පොතේ තියෙන එකක් පාඩම් කරගන්න එක මේ ටික කරන්න වෙනවා මගේ පුතේ. හරි එහෙම නැතු වුණොත් නම් වැඩේ කොට උඩ යනවා. හරිද? ඒක නිසා පුළුවන් නම් මාසයක් ඔයා මම කියනවට මාසයක් හරියට මාසයක් කරන්න හරියට මාසයක් ඔයා හැමදාම ඔයාගේ ඉදී කරන්න තියෙන වැඩ ටික ඒ කියන්නේ මේ ඔයා උදේ ලෑස්ති වෙන්න යන වෙලාව ඇතහැරලා ඊට කලින් පැයක් නැකිලා කරන්න ඒක අනිවාර්යෙන් පුරුද්දක් බවට පත් වෙනවා. හරි ඒකට ආයෙ නම් කියන්න ඕනේ නැහැ. පහට නැගිටලා මාසයක් පහට නැගිටිනම් ඔයා හැමදාම පහට අවදි වෙනවා. අසනීප තියෙන දරුවෝ එහෙම කරන්න එපා. එහෙම වන්න අවශ්‍යතාවයක් නැහැ. පහට නැගිටලා කරන්න. හරි ඊට පස්සේ පෑ සාමාන්‍යයෙන් 9:00 10 වෙනකම් නිදා ගන්න.
ඒ දේවල් කරන්නකෝ ඉන්නේ කාල පරාසය හදාගන්න පැයක් ඔය හරිද සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ උදේ පාන්දර 5ට බස් ස්කූල් බස් එක යන්න කෙනෙක් ඉන්දියා කියලා එයා හතරට මේ ඒතර රෑ 3ට විතර නැගිටින්නේ නැහැ එහෙම නෙමෙයි එහෙම බැරි නම් ඔයාට පුළුවන් දේ පැය භාගයක් පාඩම් කරලා රාත්‍රී නිදා ගන්න කලින් අපතර තව පැය භාගයක් පාඩම් කරන්න මොකද දරුවනේ දෙමව්පියෝ අහගෙන ඉන්නේ අපි ඉගෙන ගන්න කාලේ අද දරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නෑ බෑ කියන එක. මේ දරුවන්ට පුරුදු වෙලා නෑ බෑ කියන එක. හරිද? චුටි දුවේ පුතේ සර්ලා ඉගෙන ගන්න කාලේ මේ ලයිට් තිබුණේ නෑ. හරි? සර්ලා ඉගෙන ගන්න කාලේ පුතාලා විතර කාලේ ලයිට් තිබුණේ නෑ. අපි බලපු ටීවී එක පුතේ කළු සුදු ටීවී එකක්. හිතා ගන්නත් බෑ නේද? වර්ණ රූප ලස්සන ලස්සන පාට පාට අපේ පුංචි කාලේ අපිට තිබුණේ නෑ. හරිද? අපි බලමු පත්‍රයේ කළු සුදු. රූප එහෙම කළු සුදු පාට ඒවා තමයි ආවේ. පාට පාට වර්ණ ඒවා ලස්සන දෙන්නේ නැහැ. අපි ඉතින් ඒවා ගැන පසුතැවෙන්නේ නැතුව මේ අපේ අම්මා තාත්තා කොහොම හරි මහන්සි වෙලා අපිට උගන්වනකොට අපිත් මහන්සි වෙලා ඉගෙන ගන්නවා. අද ළමයි ගොඩාක්ෙන් අහපුවම මෙතන ඉන්න දරුවොත් එහෙමයි මගේ ඉස්කෝලේ මට හම් වෙන දරුවොත් එහෙමයි අහවට පස්සේ කියනවා සර් ඉන්නේ පාඩම් කරන්න උන්නේ නැණි ලයිට් ගියානේ. හරි? සයියේ මේ ලයිට් කැපුවානේ අපේ පැත්තට ඒක නිසා මේක කරගන්න බැරි වුණානේ කියනවා හැබැයි මගේ පුතේ අපි එහෙනම් අපි ඉගෙන ගන්නෙම නැතුව ඉන්න ඕනේ ඇයි ලයිට් තිබුණේම නැහැ ලයිට් කැපුවාට පස්සේ පුළුවන් වෙන්න ඕනේ ඔයාට ඔයාට හැකියාව තියෙන්න ඕනේ මගේ දරුවනේ හරිද ඔයාට හැකියාව තියෙන්න ඕනේ ඉතිපන්දමක් පත්තු කරගෙන පහනක් පත්තු කරගෙන කොහොම හරි ඒ දවසේ වැඩි ටික ඉවර කරලා දාන්න ලයිට් කපපු ගමන් ගොඩක් දෙනා ලයිට් ගිය ගමන් ගිහිල්ලා නිදා ගන්නවා. එහෙම වෙන්න බෑනේ. නේද? ගෙදර ලයිට් ගිය වෙලාවට අම්මා රයිස් කුකර් එකේ උයන් නැතුව මේ කුසිය ලිපේ බත් මේ මුට්ටියක් හරි ගියන උත්සාහයක් ගන්නවනේ. ඒ වගේ ඔයත් උත්සාහයක් ගන්න. ආ අම්මා එහෙම උත්සාහයක් ගත්තේ නැත්නම් ඔයාලා හැමෝම බඩේ ගිහින්. ඒක නිසා අද ගොඩාක් දරුවෝට නෑ බෑ කියන එක තමයි ගොඩාක් ඇහෙන්නේ. හරි කම්මැලි. මේකෙන් මිදෙන්න ඕනේ. දෙමව්පියෝ චුට්ටක් උත්සාහ කරන්න දරුවට ගොඩක් පැයක් පැය භාගයක් කලින් නැගිටලා වැඩේ කරන්න පොඩි දිවියක් ලහිරයක් දරුවන්ට ලබා දෙන්න. එතකොට ඔයා මේ පිටුවේ තියෙන කාලසටහන උදේ පැයක් පාඩම් කරන්න පැය නැත්තම් බැරිම නම් පැය භාගයක් පාඩම් කරන්න පුළුවන් විදිහට ඔය කාලසටහන ලස්සනට මොම හදන්න ඕනේ තෑ නිදා ගන්න යනකම්. පිටු අංකය 13 13 වෙනි පිටුවේ තියෙන්නේ ඔයාලා එක ලස්සනට හදන්න ඔයාගේ උදේ කරන වැඩ කටයුතු ටිකත් එක්ක මෙතන තියෙනවා මේ මම උදාහරණයක් විදිහට දීලා තියෙන්නේ 5:30ට නැගිටීම කියලා. ඔයා ඊට කලින් නැගිටිනවා නම් එතන වෙලාව වෙනස් කරලා හදාගන්න. හදාගෙන මේක ඊළඟ දවසේ එනකොට පුරෝගෙන එන්න. එහෙම වුණොත් ඒ කාලසටහනට වැඩ කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ප්‍රධානම කාරණය. මම හැම වෙලේම දරුවන්ව දිරිමත් කරනවා. දරුවන්ට මේ මම කියලා දෙනවා මේ ජීවිතේ උගන්වනවා කියන්නේ දරුවන්ට හරි පාර පෙන්වනවා කියන එක. දරුවෝ මේ වලෙන් ගොඩට ගන්න ඕනේ කොහොමද? දරුවෝ හරි කම්මැලි. හරිද? පුතේ මොනවද කියන්නේ? කො බලන්න මෙතන කවුරු හරි ඉන්නවද? අතපය එක, ඒ කියන්නේ එක අතක් හරි අහිමියයි, එක ඇඟිල්ලක් හරි අහිමියයි. මොකක් හරි එක්ක කැපිලා ඊට පස්සේ උපතින් ඉන්නවද? කවුරු හරි? කවුරු හරි ඉන්නවද? එහෙම කවුරුත් නැහැ. හරි. එක අතක්, එක කකුලක් නේද? අපිට අහිමි නැහැ. අපේ අත් හතර, අත් දෙකයි කකුල් හතරයි හොඳට අපි ගාව තියෙනවා. මේවා හොඳට වැඩ කරනවා. මේ ඇස් හොඳට පේනවා. එහෙනම් ඇයි අපි වැඩ කරන්නේ නැත්තේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඇයි අපි මේක කරන්නේ නැත්තේ පුතේ? ඔයා දන්නවද මාත් එක්ක විශ්වවිද්‍යාලේ මගේ යාළුවෙක් හිටියා. හරි අම්මලා නම් දන්නවා. හරිද පුතේ? අම්මලා නම් දන්නවා. අපේ රටේ ලොකු යුද්ධයක් තිබුණා කියලා අම්මා දන්නවා. අහලා බලන්නකො ක්ලාස් එකේ වුණා මොකද සර් කිව්වේ කියලා. ලොකු යුද්ධයක්. ඒ යුද්ධ කාලේ නිර්මාණය වෙලා තිබුණා මායිම් ගම්මාන කියලා. මායිම් ගම්මාන. ඒ මායිම් ගම්මාන කියලා කියන්නේ රජයේ හමුදාව සහ ඉංග්‍රීසි සංවිධානය දෙපැත්තේ නිර්මාණය වෙච්ච ගමක්. අහලා බලන්න අම්මා විස්තර කළා දෙයක්. හරිද?
ඒ මායින් ගම්මානික ජීවත් වෙනවා කියන්නේ හරිම අවධානම් ජීවිතය පිළිබඳව. හරිම අවධානම්. ඇයි? කොයි වෙලේ ගැටුමක් ඇති වෙන්නේ දන්නේ නැහැ හමුදාව සහ එන්ටීටී අතර. බෝම්බ ගහනවා මෙහෙ රජයේ හමුදාව ගිහලා උඩින් බෝඩින් ගිහලා ගහනවා බෝම්බ දානවා. එහෙම ලොකු බයක් ඒ ගම්මානවල තිබුණා. මගේ යාළුවා හිටියේ අම්පාරේ. හරි මගේ යාළුවා හිටියේ අම්පාරේ. ඒ අම්පාරේ ඉන්න යාළුවා විශ්වවිද්‍යාලයට ආව එන්න පාඩම් කරපු හැටි හැලුවොත් ඔබ විශ්වාස කරන්නේ එහෙම එහෙම මිනිස්සුන්ට කරන්න පුළුවන් ද කියලා. මොකද ඉස්සර ඒ කියන්නේ මායින් ගම්මානවල මිනිස්සු ඒ කියන්නේ එළියක් ඒ කියන්නේ රෑට ලාම්පු එළියක් එහෙම ලයිට් නැහැ. ලාම්පු එළියක් මොකක් හරි ආලෝකයක් දැම්ම ගමන් මේ එල්ටිරි සංවිධානයෙන් ඇවිල්ලා ගහනවා. ඒක අම්මලට කනලා ගහනවා. විදි තියනවා මරලා කරලා යනවා. හරි මේ වචන පාවිච්චි කරන්නත් මම නම් අත නැති. මේ පුංචි දරුවෝ ඉන්න මේ ආත් එක්ක මේ මතකේ වැළඳලා යන්න ඕනි කියලා තමයි මගේ මතේ. ඉතින් කොහොම හරි පුතේ මේ මගේ යාළුවා පාඩම් කරපු විදිය කොහොමද දන්නවද? එයාගේ ගෙදර තියෙනවා මේසයක්. හරි මේ මේසේ උඩට දානවා ලොකු රෙද්දක්. රෙද්දක් දාලා මේ රෙද්ද මෙහෙම බිමටම වැටෙන්න තියෙනවා. මේස රෙද්ද. හරි බිමට වැටෙන්න තියෙනවා. බිමට වැටෙන්න දැම්මට පස්සේ ඒක අස්සර ගිහිල්ලා, ඒ කියන්නේ මේසේ අස්සේ. හරිද? මේසේ අස්සට ගිහිල්ලා එයා ඒක අස්සලා පොඩි ලාම්පුවක් පත්තු කරගෙන. ඒතකොට අර රෙද්ද නිසා එළියේ විහිදලා පේන්නේ නැහැ එළියට. හරිද? ඒක අස්සන වෙලා එයා පාඩම් කරනවා. ඒ අම්පාර යාළුවා මාත් එක්ක කැම්පස් එකට එනවා. හරි? අපි මෙහි කොහොම හරි පාඩම් කරනකොට එහෙම යාළුවෝ පාඩම් කරනවා. ඒක නිසා මගේ පුතේ ඔයාලට කිව්වොත් නම් පුතේ අද ලයිට් නැහැ. මේ පුතේ කොහොම හරි මේ වැඩේ කරන්න ඕනි. අනේ 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 මට බෑ මට බෑ මට බෑ. ලයිට් නැතුව බෑ අම්මෝ බෑ. එහෙම කියනවා. එහෙම වෙන්න එපා පුතේ. අනිවාර්යෙන් කොහොම හරි මහන්සි වෙන්න. කොහොම හරි මහන්සි වෙලා මේකෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. ඔයා දන්නවද? මම මේ උන්චි වෙලාවක් කරා මේ මේ හතර වසර ආරම්භ වෙනකොට මේ දරුවන්ට උපදෙස් ටිකක් දෙන්න ඕනි. හරිද? ඒ දරුවන්ට උපදෙසක් දෙන්නේ. ඔයා දන්නවද ඉන්දියාවේ ජනාධිපතිවරයා ගැන? නරේන්ද්‍ර මෝදි කියලා පුජ්ජනෙක් ඉන්නවා. සෝරි, ජනාධිපති නෙමෙයි, අග්‍රාමාත්‍යවරයා. හරිද? එතකොට එයා ඉන්දියාවේ මේ කෝච්චි තියෙන කෝච්චි යන පාරේ කෝච්චි ස්ටේෂන් වල එහෙම මේ කෝච්චි වල එහෙම මේ තේ විකුණපු කෙනෙක් නේ. ටිකක් තරම කාලේ. තේ. ඒ කියන්නේ මගීන්ට තේ විකුණන කෙනෙක්. බලන්න එයා ජනාධිපති වෙලා. සෝරි අගමැති වෙලා. හරි. ඒ අගමැති වෙලා එයා අද සුපිරි චරිතයක් වෙලා. හරිද? එයාගේ ඇඳුම රත්තරන් නූල් වලින් මහලා තියෙනවා. එයාගේ කතාවල තියෙනවා. හිතන්න අපි මේ දැන් ඉන්න තැන නෙමෙයි වැදගත්. සෝරි ඉස්සර ඉඳපු තැන නෙමෙයි වැදගත්. දැන් ඉන්න තැන ඉඳලා. ඒක නිසා ඔයා කොච්චර දුප්පත් වුණත් කොච්චර නැති පරිකම් තිබ්බත් කොහොම හරි විභාගයක් පාස් කරලා ඉහළට යන්න ඕනේ. හැබැයි ඉහිල්ලා හරියට වැඩ කරන්න. ඉතින් ඒක වැඩ කරන්න ඒ විදිහට වැඩ කරන්න කාල සටහනක් තියෙනවා. මම මේ වෙලාවට නැගිටින්නේ, මම මේ වෙලාවට නිදාගන්නේ, මම මේ වෙලාවට පොතක් කියවන්නේ. මට අද මේ ගමන යන්න තියෙනවා නේද? හැමතැනකම කාලසටහනක් නේද? බස් වලට කාලසටහනක් තියෙනවා. ඒ කාලසටහන දිග වෙලක් තව මොකද වෙන්නේ? ආ උදේ යන එක හවස යන වෙනවා, හවස යන දින ගම උදේ යන වෙනවා නේද? ඉස්කෝලෙන් පීරියඩ් වල කාලසටහනක් තියෙනවා. එහෙම තිබුණ නැත්නම් මොකද වෙන්නේ? ඉංග්‍රීසි ටීචර්ත් වෙනවා, දෙමළ ටීචර්ත් වෙනවා නේද? එහෙම එක ගැටලුවක් නිර්මාණය වෙනවා. කාලසටහනක් අපේ ජීවිතයට අවශ්‍යයි පිළිවෙලකට වැඩ කරන්න. අපේ යහපුරුදුනේ අපි කතා කරන්නේ. එහෙනම් හරි පොඩ්ඩලෙක් වෙන්න, හරි මිනිස්සෙක් වෙන්න කාලසටහනක් තියෙන්න ඕනි. කාලසටහන ඕනි තරම් අපිට පොළවල ලියන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කරන්න. ඒකට සූදානම් වෙන්න. ඒ නිසා මේකේ කාලසටහන ඔයා ලස්සනට හදලා පුළුවන් නම් කොලේක ලියලා බිත්තියේ ගහලා
සර් කක් ෆොටෝ එකක් දාලා සර් මං කාලසටහන හැදුවා ඒකට අනුව සර් මං නැගිටිනවා මං වැඩ කරනවා මෙන්න සර් මගේ කාලසටහන කියලා සර් කක් එවලා පුතා ඔයා වැඩ කරන්න මේකට කුංචි කාලේ ඉඳන් හරිද මේ ශිෂ්‍යත්ව විභාගයේ ඔබ නිතර තරම් ලේසි එකක් නෙමෙයි ලොකු තරගයක් තියෙනවා ඒ තරගෙට බහින්නේ අපි හිතා ගන්නත් බැරි කුච්චරයෝ හා ගොඩාක් දෙනා මේ තරගෙට බැහැලා කොහොම හරි මේක දිනන්න උත්සාහ කරනවා මොකද ලොකු අවස්ථාවක් ප්‍රධාන පෙළේ පාසලකට යන ලොකු තරගයක් නිර්මාණය වෙනවා ඒක නිසා මේකෙන් ගොඩ යන්න දැම්ම ඉඳන් සූදානම් වෙනවා අද අවස වෙනකන් සිස්වත සම්බන්ධන දරුවන්ට ඒ ඇයි මේක ලොකු තරගයක් يعني කලාව මට්ටමින් බලනවා පළාත් මට්ටමින් බලනවා නේද පළාත උත්සාහ කරනවා ලංකාවේ වැඩිම ලකුණු ගත්ත අය 200ක් ගත්ත ළමයි මේ 200 දැන් අපේ කලා පළාත් එක තමයි ඉස්සරේ රත් දිස්ත්‍රික්ක තමයි 200 200 ගත්ත දෙන්නෙක් අපි මෙහි කරලා තිබුණා ගෙනහලා නේද පළාත් එක මහන්සි වෙලා ඒ නිලධාරීන් බලධාරීන් සියලු දෙනා මහන්සි වෙලා ගුරුවරු මහන්සි වෙලා 200 200 ගත්ත දෙන්නෙක් මෙහි කරලා එතකොට අද මේ සැරේ බලනවා ඒ 200 200 ගත්ත ඒ තත්ත්වේ දිගටම තියාගෙන යනවා එතකොට අපි ලොකු මහන්සියක් ගන්නවා ඒගොල්ලෝ ඒ විදිහට එතකොට කලාපේ ඒගොල්ලෝ බලනවා දිස්ත්‍රික් ඇතුලේ හොඳම කලාපය වෙනවා කොට්ටාසේ එයා බලනවා දිස්ත්‍රික් කලාපය ඇතුලේ හොඳම අධ්‍යාපන කොට්ටාසේ බවට පත් වෙනවා හරිද පාසල් ඒගොල්ලෝ බලනවා කලාපේ හොඳම පාසල වෙන්නේ එතකොට ලොකු තරගයක් ලොකු වැඩ කොටසක් වෙනවා ඒ ටික ඔක්කොම ඔයා මතට එනවා හරිද ඕ කෙනෙකුට පුටුවක වාඩි වෙලා මේ වගේ මෙහෙම කරන් කියලා බෑන් හදලා දැන් අවසානේ කුංචි පුතේ ඔයාගේ ඔළුවට තමයි ඔඩි ඔක්කොම ඇත. ඒක නිසා ඔඩි අතාරින්නකොට ඔයා බොහොම ශක්තිමත්ව ඉන්න ඔය පේපර් දවසට දෙක තුන හම් වෙන විභාගෙට කිට්ටු ගන්නවා. එතකොට ඒක ලියන්න පුළුවන් මොකද අනේ මට නම් දැන් එක්වා වෙලා තියෙන්නේ කියලා කියන්නේ නැතුන. හරිද? සමහර ළමයි කියනවා අයියෝ මට නම් එක එක්වා වෙලා තියෙන්නේ කියලා. එහෙම බෑ. තරගයකට බැස්සම ඒක මොන විදියෙන් හරි දිනන්න අපි මහන්සි වෙන්න ඕනේ මොන විදියෙන් හරි කියන්නේ අරක වැඩ කරන එක නෙමෙයි හරි ඒකට තමයි මේ කාලසටහන උරු වෙන්නේ හරිද එහෙනම් මම විශ්වාස කරනවා ඔබ කාලසටහනට උරු වෙයි කියලා හරි ඇයි කතා කළා සින්දුවක් කියමුද අද කවුද සින්දුවක් කියන්නේ හරි අපි අලුත් යාළුවකින් කාම අද අලුත්ෙන් යාළුවෙක් ආවා කවුද දන්නවද අද යා ගිහිල්ලාද අලුතෙන්ම කවුද යාළුවා අන්නද පඩයින පුතේ අලුතෙන්ම යාළුවෙක් ආවා කවුද ගෑනු ළමේ සස්සරණි එයා ඉන්නවද ඉන්නවා සර් හරි අපි ලස්සන සින්දුවක් කියවමුද පැටියෝ अरे ससरणी क्या मन कर ला ससर सिंधु आके आलू त्यालू आपे उदासे ने मैं पड़ी आपी दीवे याने वा कोहे द संगे वी एलिए ते इने वा उदे पांडे पासा याने ते बसे यक एवी दिन कता करने वा बसे यक ඇවිදින් කතා කරනවා මේ පොඩි බස්ටි ඔබේ මෙසිතලා කුරුටු ගෑම හොන් නෑ ඉරි ඇඳලා අසුන් කඩා බිම දමා නොයන්නට ඔබේ මේ බස් ඉය රැක ගන්නට ඔබේ මේ බස් ඉය රැක ගන්නත් දෙබර මුලක් ගල් වැඩි සෙලසෙන්නේ එපා පුංචි ළමයි පොර කන්න පෙලි ගැසි බසයට නැඟ ගත් විට මුතු ඇමුණුවේ වාගේ මුතු පටකට මුතු ඇමුණුවේ වාගේ මුතු පටකට නයි ලස්සනයි පුතේ අලුත් යාළුවට අපි ක්ලැප් එකක් දෙමු ලස්සනයි සර්
76යි 844යි 31යි 88යි හරි මේකට වස්සක් කරන්න ඕනි ඒක කාරණයක් ඊළඟ කාරණේ තමයි රචනා මාතෘකාව දෙන්නම් මෙන්න මේක මම නව වසර आरंभ कर आयुरु उतने जाएं आप ही आरंभ कर ला इधर नहीं सामे का लिया नहीं ना तीन तकाले ने का आरंभ कर को वसर है एक नहीं सामे वाक्य का टा वाक्य पहाक वाके लिया ला एक ऐसे वाला जनवार पाले में तो आरंभ कर को विधि है अरे लिया ला सर्टे वाक्य सेट कराना इलाका ओ असलिया ओ का रचना वधे नंबर है इधर मैं कहाँ के नंबर है पुत्री मेरी आने अपने आईलाइन नायक के नंबर है और यहाँ पुताल के बला और यहाँ की निशिते कर मैंने मैं आम के लिए वास्तव कराना बिंदु आय है तहाँ आय देसी अभिष्ठाय हटा है पालासाय ये नाम के लिए वास्तव कराना इतना कोटा हो यार अलूप जानवर ग्रुप पे कर ऐड बिना म किसी से इतना शेयर कर ला ये देवार कराने बैठ मुकदमा मामा हिमा में हिमा ये दिन कराने बैठ में निकाल इतने आप देर तक याद मुकबिल हो वो या एक क्लास है कटे की हो साथी है कटे कदाव साई देखा है ऐ देखा है नमूद अपी साथी है कटे पैर अतः हमारा මාසෙට පැය 30ක් ඔබත් එක්ක කටයුතු කරමු. මුදල ගත්ත අනිත් ක්ලාසස් වල රුපියල් 1500යි 10යි ඒ වගේ මුදල් තියන දෙන්න 800කට වගේ මුදලකට තමයි මේ වැඩි වෙන්නේ. ඔව්. බිංදුව 77යි 76 මොකද පොඩි කියන්නේ ඔයා? 8456 මේ කියන්නේ මගේ නම්බර එක. උගන්වන කාරණා පිළිබඳ මොන හරි කටලුවක් තියෙනවා මේකට කතා කරන්න. ආයතනයෙන් ඔබට සම්බන්ධ වෙන්න තියෙන එහෙම මොන හරි කැටලුවක් තියනවා ලින්ක් එකේ ඉන්නේ නැති එහෙම මොන හරි කැටලුවක් තියනවා නම් මේ අංකයට කතා කරන්න. මුදල් ගෙවලා රිසිට් එක මේ අංකයට WhatsApp කරන්න. 076 844 31 80. හරි. එහෙනම් අපේ කාලය මෙතනින් නිමාවටපත් වෙනවා පුතේ. මොන හරි කැටලුවක් තියනවා නම් කරන්න මං කියවාගේ රචනා වලියලා සර්ට දාන්න බලන්න. මෙහෙමයි මම හොය හොයා නම් බලන්නේ නැහැ පුතේ. ඒක ඔබේ වගකීමක්. කුෂි කාලේ ඉඳන් වගකීමක් දුන්නම වගකීම කරන්න ඕනේ. ඔබට මම ලියලා එවන්න කියනවා මම බලලා ඒක අඩුපාඩු කියනවා. හැබැයි මම කිසිදාක කිසිම වෙලාවක අහන්නේ නැහැ ඇයි ඔයා යන්නේ නැත්තේ.
निबंधने गान बेरी मालो निबंधने गान बेरी ना ना हम ग्रुप पे लड़ जाला तीन पुता एक एक डाउनलोड करला प्रिंट आउट करना अरे किधर है वेदा ना दे आओ बस एक ही दे आओ बस एक इधर है वेदा तूने नया कुते मटाई के आमतौर पर ना इतने साल तुम्हें कम में जाने का तू अरे सामने ඊටවසේ වීඩියෝ රෙකෝඩින් එක ඔබට ලැබෙයි ගෲප් වලට දැන් ටිකක් ගොඩක් දේවල් ටිකේ ගෲප් එකට රෙකෝඩින් දාලා තියෙනවා ඔබ YouTube එකටින් සම්බන්ධ වෙලා රෙකෝඩින් ටිකක් බලන්න හරි මගේ දැන් 10:00 ක්ලාස් එකට වෙලාව හරි පැටියෝ ඒක නිසා මම අතර වෙනවා ඔබ අනිවාර්යෙන්ම මෙලකොට් එක හම්බුනේ නැත්නම් මේක්ස් එක ශිෂ්‍යත්වයේ ලියපු ගම මේ අයියාත්තල කෙනෙක් හොයාගෙන 4:00 කොට ටික ඉල්ල ගන්න සිංහල පොත සහ ගණිතය පොත अरे एना सर मात्रा में ना हम उठ रहे हैं सुबह में सुबह रात दिया हम वो परिसर में ही नहीं हैं आई वो आई वो